අයිබෝවන් ඔබ කන්නේ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙන් මම නචිත් මාතරකේ මම ඉෂාරා දේවේන්ද්‍ර ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ දවස් උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජනපති මැදිහත් වෙයි හෙද ඉල්ලීම් වලට විසඳුම් ලැබෙයි කොරෝනා පොකුරට අදත් 1737 දිනක් එක්වෙද්දී මරණ ලැයිස්තුවටත් 37ක් දිස්ත්‍රික් කිහිපයකම තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා වෙයි බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ මිහින්තලේ ප්‍රාදේශීය සභා උපසභාපති පොහොට්ටුවෙන් ඩොට්ට අවුරුදු 20ක් අෆ්ගන් සටන්කාමීන්ට එරෙහිව යුද වැදුණු ඇමරිකානු නේටෝ හමුදාවන් බග්‍රාම් ගුවන් කඳුරෙන් ඉවත් වෙයි ඉෂාරා ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද සංගම් ඊයේ සහ අද දිනවල වෘත්ති ක්‍රියාමාර්ගයක නිරත වෙලා හිටියා මිනිසා අපහසුතාවට පත් උනේ සාමාන්‍ය ජනතාව කොහොමුණත් නජීත් හෙද සංගමයේ ඉදිරිපත් කළපු ඉල්ලීම් 7-5කට එසෙනින් විසඳුම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පියවර ගත්තා සෙසු ඉල්ලීම් 2 සඳහා විසඳුම් මීළඟ අයවැයෙන් ලබා දීමට ජනාධිපතිතුමා එකඟත්වය පළ කළා जनाधिपति गोटाबे राजपक्ष मेतितुमा समग्र राज्य सेवा एक्सात हेद संगमिय अदपास्सुरुवे विशेष साकच्छावक् पवत्तुवा एहिदी हेद इल्लीम पहकट कडिनमिन विसंदुम लबा दीमट जनाधिपतितुमा पियवर गत्ता हेद सरसविय आरंभ किरीम यहपालन राज्य समी 2017 12යි 7 හා 32 ඇලිරක් 2017 මගින් අත්හිටුව ඇති මාණ්ඩලික තත්වයේ නැවත ලබා දීම අත්හිටුව ඇති 3 වන ශ්‍රේණියෙන් 2 වන ශ්‍රේණියට උසස් වීම වසර 5ක් ලෙස හා 2 වන ශ්‍රේණියෙන් පළමු වන ශ්‍රේණියට වසර 7කින් උසස් කිරීම යන ඉල්ලීම් වලට ජනාධිපතිතුමා විසඳුම් ලබා දුන්නා. එමෙන්ම රුපියල් 20,000ක වාර්ෂික නිලැඳුම් දීමනාව ලබා දීම සහ දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින 5ක කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයකට යොමු කිරීමටද මෙහිදී එකඟත්වය පළ වුණා. රුපියල් 10,000ේ දීමනාව සහ 2014 12 24 දින මුදල් අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් මගින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 1 ඇල ඉරක් 100 අමතර සේවා දීමනාව ලබන අයවැයන් ලබා දීමටත් ජනාධිපතිතුමා එකඟත්වය පළ කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉදිරිපත් කළ යෝජනා සියල්ලට ජනාධිපතිතුමා විසඳුම් ලබා දුන් අතර හෙද වෘත්තියට නිසිතැන ලබා දෙන බවද අවධාරණය කළා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේද අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා. කොරෝනා ආසාදිතයන් 1737 දෙනෙකු අද දිනේ හඳුනා ගත්තා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ දිනේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ 37ක්ද අද දිනේ වාර්තා කෙරුණා. සයිනෆාම් එන්නත් මාත්‍රා මිලියනයකුත් අද අලියුම මෙරටට රැගෙන එනු ලැබුවේ එන්නත් කරන වැඩසටහන තව දුරටත් ශක්තිමත් කරමින්. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 262795ක් 30134 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. අද දිනේ සුවය ලැබූ 1701 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 229541ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ අද දිනේ වාර්තා කළ කොරෝනා මරණ 37 අතුරින් 28 දෙනෙකුම අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වයස අවුරුදු 30-50 අතර පුද්ගලයින් 8 දෙනෙකු වනවා. උසස් අධ්‍යාපනය සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වීමට නියමිත සිසුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණා. විදේශගත වීමේදී එන්නත් කන්‍ය සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවක් ලෙස දක්වා ඇති රටවල් වෙත යාමට අපේක්ෂාවෙන් සිටින සිසුන් සඳහා මෙලෙස එන්නත් ලබා දෙන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. මේ සඳහා www.army.lk/covid19 වෙබ් අඩවියට පිවිසීමෙන් අද සිට ලියාපදිංචි විය හැකියි. මේ අතර covid19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා. එන්නත් තොගේ චීනයේ බීජින් නුවර සිට කටුනායක ගුවන්තොටුපළට රැගෙනීමෙන් පසු කොළඹ පිහිටි එන්නත් ගබඩා සංකීර්ණයේ වෙත රැගෙන එනු ලැබුවා. මීට පෙර අවස්ථා රැසකදී සයිනෝෆාම් එන්නතේ තොග මෙරටට රැගෙන ආවා.
මෙතර ඉන්නත් කරන වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 925242 දෙනෙකුට ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 381979ක්. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 1849565 දෙනෙකුට ලබා දී ඇති අතර 750572දෙනෙකුට දෙවන මාත්‍රාව ලබා දී තිබෙනවා. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 114795ක්. එහි දෙවන මාත්‍රාව 14427 දෙනෙකුට ලබා දී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරියේදී ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා 264000ක් ලබා දෙනවයි කියලා තියෙනවා. ඒක මේ යූලි මාසය තුල ලැබෙනවයි කියන එක තමයි ලිඛිතව අපිට දැනුම් දීලා තියෙන්නේ. බොහෝ වෙලාවට ඉදිරි දින කිහිප තුන ලැබෙයි. යම් ආකාරයකට ඇස්ට්‍රාසෙනිකා අපිට නොලබුනොත් මොඩර්නා භාවිත කිරීමට හෝ ෆයිසර් භාවිත කිරීමට අපිට අවශ්‍ය කරන තාක්ෂණික නිර්දේශ ලැබිලා තියෙනවා. ඒ එන්නත් ඉදිරියේදී ලැබීමට බලාපොරොත්තු වෙනවා. ඒක ලැබුණාම ඒ සඳහා අවශ්‍ය කරන මූලික මාර්ගෝපදේශ දැනටම සකස් කරලා තියෙන්නේ. ළමුන් 100කට අඩු පාසල් මේ මාසය තුල විවෘත කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් ආරම්භ කරනවා කියලා අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහත්මයා අද ප්‍රකාශ කළා. මෙතර දිස්ත්‍රික් කිහිපයක ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදකලා කෙරුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියල්ල පොලිස් බල ප්‍රදේශයේ මාටුවාගල වත්තේහි උඩ කොටස හුදකලා කෙරුණා. ගම්පහ වත්තල පොලිස් බල ප්‍රදේශයේ හැඳල උතුර ග්‍රාම නිරදහරි වසමේ ඕලන්ද සහ රබර්වත්ත ප්‍රදේශ හුදකලා කර තිබෙනවා. නුගේගොඩ පොලිස් බල ප්‍රදේශයේ ඔබේසේකරපුර 514 සී කොටස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ භගවන්තලාව කොටියකල වත්ත පහළ කොටස හුදකලා කෙරුණා. මේ අතර ගම්පහ සහ මාතලේ දිස්ත්‍රික්කවල හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයෙන් නිදහස් කෙරුණා. බියගම යටිහේන ග්‍රාම සේවා වසමේ පොල්හේන පාර, ලේක් වියු පාර, ආයෝජන මණ්ඩල පාරේ වැව පාරට හැරෙන තෙක් කොටස හුදකලා භාවයෙන් ඉවත් කර තිබෙනවා. එමෙන්ම මීගහවත්ත සියඹලාපේවත්ත ග්‍රාම නිලධාරි වසමේ දේවාල පාර, ආර්යදාස විතානගේ මාවත, ආර්යදාස විතානගේ මාවත අවසන් වෙන තෙක් ස්ථානය සහ සියඹලාපේවත්ත කඳුබුඩු පාර යන ප්‍රදේශද නිදහස් කෙරුණා. මාත්‍රි දිස්ත්‍රික්කයේ මහවැල දෙමද ඔය ඊ 417 ඒ ප්‍රදේශයේද හුදකලා භවින් නිදහස් කර තිබෙනවා. ළමයින් 100ට අඩු පාසල් මෙම මාසය තුල ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 10165ක් පමණ, ඒකෙන් 3000කට ආසන්න පාසල් සංඛ්‍යාවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නේ 100කට. එම නිසා මේ පාසල් ප්‍රථම පියවරක් හැටියට විවෘත කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් කාලෝචිතයි කියන තීරණයට අපි එළඹුණා. සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව මේ මාසයේ ඒ පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ උත්සාහ දරනවා. හැබැයි එසේ කිරීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි ගුරුවරුන්ට එන්නත් ලබා දීම. ඊයේ අතගරු ජනාතුමා අනුමත කළා ගුරුවරුන්ට එන සතියේම මේ එන්නත් ලබා දෙන්නේ කියලා. ක්ෂණික පියවරක් හැටියට අපි තව තීරණයක් ගත්තා. අන්තර්ජාල පහසුකම් නැති පළාත්වල දූ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා රට පුරාම මධ්‍යස්ථාන 2000ක් පමණ විවෘත කිරීමට මේවා සඳහා අපි පාවිච්චි කරනවා මහින්දෝදය විද්‍යාගාර, පාසල්, පන්සල්, ප්‍රජාශාලාවල් වැනි දේවල්. අපි බලාපොරොත්තු වෙනවා ජූලි 5වනදා මේක ආරම්භ කිරීමට. මේ අතර සාදය ඇතුළු මහජන ඒකරාශී වීම පිළිබඳ සොයා බැලීම සඳහා හෙට සහ අනිදා දිනයන්හිදී විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ නියුජ පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. පළාත් සංචරණ සීමා කඩ කරමින් දහවනේ කළ මගේ ප්‍රවාහන බස් රථ තුනක් සමග එහි රියදුරන් සහ සහායකින් 6 දෙනෙකු කරදියනාරු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. එම බස් රථවල ගමන්ගත් 49 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. බස් රථයක ගමන්ගත් 3 දෙනෙකු ආසාදිතින් ලෙස හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. එම බස් රථයේ ගමන් කළ සිසු 14 දෙනා නිරෝධායනයට යොමු කර තිබෙනවා. පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවා ලබන 5වනදා සිට ආරම්භ කෙරෙනවා. මේ වන විට ඉල්ලුම්පත් යොමු කර ඇති පිරිස් වෙත ජාතික හැඳුනුම්පත් ලියාපදිංචි තැපැල්ෙන් යොමු කර තිබෙනවා. එසේ හැඳුනුම්පත් නොලැබුණු ඉල්ලුම්කරුවන්ට පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ අවස්ථාව සලසා දී ඇති අතර ඒ සඳහා දිනයක් සහ අංකයක් වෙන් කරවා ගැනීම අනිවාර්ය වෙනවා. හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නැහැ.
බලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලබා අත්අඩංගුවටගෙන සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපති ලලිත් එදිරිසිංහ මහතාගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. 2018 වසරේ පෙබරවාරි 10 වනදා පැවති පළාත් පාලන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ අංක 6 මිහින්තලේ කොට්ටාසයේ ජයග්‍රහණය කළ ලලිත එදිරිසිංහ මහතා ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ලෙස පත් කෙරුණා. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු මෙන්ම උපසභාපතිවරයා ලෙස කටයුතු කරන අතරතුර බරපතල දූෂණ චෝදනාවක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ පළාත් පාලන ආයතන සභිකයෙකුට එලෙස චෝදනා එල්ල වන අවස්ථාවේදී වහාම පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවා විනයානුකූල ක්‍රියාමාර්ග ගත යුතු බවට සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් ඒකමතිකව තීරණය කර ඇති බවයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ලලිත එදිරිසිංහ මහතාගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට තීරණය කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. इशारा मव सहापिया अहिमी दहसे हैवरिदी दरियकट तियुनु आयुतुवलिन पहरतीला बरपतल तुआल सिदुकिरिमी सिद्ध्याक दबुल्लेन अदवार्ता पुना सककार तरुन्यास्वा पोलीसिय बेवन विट विशिशुमेहु मक्सिदु करनवा ඔනජිත් මේ තරුණයාට දැරිය විවාහ කර දීමට යෝජනා කර තිබුණත් දැරිය එය ප්‍රතික්ෂේප කර තිබූ බවයි ඇයගේ මිත්තණිය පවසන්නේ. දමුල්ල මැණික්තෙන ප්‍රදේශයේ සිය මිත්තණිය සමග ජීවත් වූ මෙම දැරිය ප්‍රහාරයට ලක්ුණේ සිය නිවස තුලදී තරුණයාට දැරිය විවාහ කර දීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබීමේ හේතුවෙන් තරුණයා නිතර මෙම නිවසට පැමිණ තිබෙනවා. පහර දීම සිදු වූ දිනේ තරුණයා නිවසට පැමිණ දැඩි කලබලයකින් හැසිරීමෙන් පසු දැරිය සිටි කාමරයට ගොස් ප්‍රහාරය සිදු කළ බවයි මිත්තණිය පවසන්නේ. අම්මෝ කිව්වා ඔහොම මේ සුදු ඔළුව තියෙනවා. මේක මං ගහමින් ඇවිල්ලා පැනලා මේ දොරෙන්ම දිව්වා. දුවපිය කාපස්සේ මම දිව්වේ නැහැ. ආපහු මට හිතුණා දැන් මැරිලා නැද්ද මොනවද වෙලා ඇති කියලා බලන්න ආය ඇවිල්ලා කොටලා කපලා දායි. මං හිතරනේ මගේ ඇස් පේන්නේ නැහැ කියන දුක දන්නවා. ඊට පස්සේ ළමයා ඇදලා 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 ගන්න බෑ මට තන. ලේ ගලද්දී කුස්සියට ගන්න. තියුණු ආයුධයක් ඇතතිව සිටි මෙම තරුණයා ඉතා දිගින් යුක්තව තිබූ තරුණියගේ හිසකෙස්ද කපා දමා තිබෙනවා. අසාධ්‍ය තත්ත්වයේ පසුවන දැරිය දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර පැය 10කට අධික සත්කමකට දෙවමු කෙරුණා. සැකකාර තරුණයා මාතලේ මහවැල ප්‍රදේශයේ පදිංචි පුත්කලෙක්. ඔහු ඥාති නිවසක සැඟව සිටන බවට ලැබුණු තොරතුරකට අනුව දඹුල්ල පොලිසිය විශේෂ කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දේශපාලනයේ පෙරලි ගණනාවක් සිද්ධ කරපු බැසිල් රාජපක්ෂ මහත්මයා නැවත පාර්ලිමේන්තුවට එන්නේ ආණ්ඩුවේ ගමන තවත් ශක්තිමත් කරන්න කියලා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහත්මයා පවසනවා. දේශපාලන වේදිකාවෙත් පක්ෂ විපක්ෂ අදහස් මේ ගැන පළ වුණා. විපක්ෂය ආණ්ඩුවේ ඉන්නකොටත් වැඩිපුරම බය වුණේ කාටද? බැසිල් රාජපක්ෂ මහත්තයාට. අකුල් දෙක සටසට ගා වේවුලෙවුල තමයි හිටියේ. විපක්ෂයට ඕන කරලා තියෙන්නේ ආර්ථික වශයෙන් අපි වැටෙන්න ඕන. ඒ වැටුණාට පස්සේ මේගොල්ලන්ට සතුටු වෙන්න පුළුවන්. ජනාධිපතිතුමාට අගමැතිතුමාට වැඩ කරනකොට ඉතාම හොඳ ශක්තියක් ලබා දෙන්න පුළුවන් දෙවන්ත නායකත්වයක් තමයි බැසිල් රාජපක්ෂ කියලා කියන්නේ. නැද බැසිල් ආවයි කියලා බැසිල් මොනව කරන්නද? අර කවුද කිව්වාගේ ඉන්ද්‍රජීලයක් වාගේ මම පාත්තුන්නේ නැහැ. එයා තමයි ආර්ථික කළමනාකරණ කමිටුවේ ප්‍රධානියා. ඉතින් හොඳටම කරා නම් මේක මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම කාටවත් එහෙම කියන්න බෑ. අපි මේක ආර්ථික අර්බුදයක ඉන්නේ. ශනික විසඳුම් නැහැ. කාටවත් කියන්න බෑ ඒකට ශනික විසඳුම් දෙනවා කියලා. හැබැයි අපිට තේරෙනවා මේක කවුරු හරි මෙහෙවලා මේ ජනාධිපතිතුමාට මේ හයිය දීලා. ඒකට ඒකට සුදුසුම කෙනා ඒකට ශක්තිය දෙන්න පුළුවන් කෙනා බැසිල් රාජපක්ෂ මහත්මයාට අපි හඳුනා ගන්නවා. අපි දන්නවා බැසිල් මහත්මයා තමයි මේ හැම ප්‍රශ්නයකදීම මැදිහත් වෙලා වැඩ කටයුතු කරේ. එතුමාට ආපහු නැවත මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරන්න පුළුවන් කාරණයක් නැහැ. ඇවිල්ලා ආවට ප්‍රශ්නයක් නැහැ. අපි කිසි ගැටලුවක් නැහැ. නමුත් එහෙම ආවයි කියලා ආපහු අලුතෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ එතුමා තිරේ පිටිපස්සෙන් ඉඳගෙන මේ රජයට ආර්ථික මේ විදිහට විශාල ශක්තියක් ඉදිරිපත් කරනවා. එහෙව් කරන්න පුළුවන් කෙනෙකුට මේ පාර්ලිමේන්තුවට පිවිසිලා මේ ආණ්ඩුවේ කොටස්කාරයෙකු වෙලා ශක්තිමත්ව කටයුතු කරන්න කිසිම බාධාවක් ඇත්තේ නැහැ. බැසිල් රාජපක්ෂ මහතා කියන්නේ සරුව බලධාරියෙක් නැත්තම් ඇලඩින්ගේ පුදුම පහන අරගෙන තමයි මේ එන්නේ කියලා සමහරු පුවත් මවන්න හදනවා. හැබැයි ඔහු ආවා කියලා කරන්න පුළුවන් වෙනසක් නැහැ කියලා රටේ ජනතාවට දැන් තේරලා තිබෙනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමත් ඉතින් මේ ආණ්ඩුව හදන්න ජනාධිපතිතුමා හදන්න අලුත් පක්ෂයක් ගෙනල්ලා දක්ෂ විදියට කටයුතු කරපු කෙනෙක්. එතුමාට ඉතින් යම් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා එතුමා පාර්ලිමේන්තුවට එම इशारा
හැත්තෑව දශකයේ අපේ රටට අවශ්‍ය වාහන අපේ රට තුලදීම කොටස් එකලස් කරලා නිෂ්පාදනය කරන්න අපේ රටේ කර්මාන්තකරුවන් දක්ෂ වෙලා හිටියා. ඒත් එවක රජයන් ගත්ත ක්‍රියාමාර්ග හින්දා ඒ සියල්ල අතරමඟ නැවතුණා. නමුත් නජීත් වසර ගණනාවකට පසු නැවතත් අපේ රටට අවශ්‍ය වාහන මෙරට දීම නිෂ්පාදනය කරන්න කටයුතු මෙවෙද්දී ආරම්භ වෙලා තියෙනවා. ඒ පිළිබඳ සුවා බැලීමක් SEDC පෙරමගින්. අලුත් අලුත් දැන් නොතනන ජාතිය ලෝන් නොනගී කියන කතාව අපි අහලා තියෙන කතාවක්. ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අලුත් දෙයක් නිෂ්පාදනය කරන්න. ඔබත් එක්ක යන්න සූදානම් වෙන්නේ එහෙම තැනකට. මේ කාලයක් අකර්මණ්‍ය වෙලා තිබිලා ජලි පණ ලැබමින් ජීවය ලැබමින් නැගී සිටින ලංකා අශෝක් ලර්නර් ආයතන. ලංකා අශෝක් ලර්නර් ආයතනය රටේ ජාතික ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් එකතු කරනවා. ආයතන ප්‍රධානී සුදත් මහත්මයා. සුදත් මහත්මයා, ලංකා අශෝක් ලර්නර් ආයතනයට කොච්චර දිග ඉතිහාසයක් තියෙනවද? 1982 තමයි මේ ආයතනය ආරම්භ කරේ. ඒ කාලේ අපේ සේවක සංඛ්‍යාව 450ක් පමණ සිටියා. අපි මේකේ බස් පොඩි ගැහුවා, ගොඩක් නිෂ්පාදනය කරා. 1994 දී යම් යම් ප්‍රශ්න නිසා අපි නැවැත්තුවා. වත්මන් රජයේ නව නිෂ්පාදන සැලැස්ම යටතේ අපිට හම්බුණ අයිසරක් එකලස් කිරීමේ අවස්ථාව. දවසකට එකලස් කිරීමේ කාර්ය අවසන් කළා 10වන තත්ත්වයට පත් කළ වාහන කීයක් මේ ආයතනයෙන් එළියට දානවද? වාහන 8ක් පමණ දාන්න පුළුවන් දවසකට සම්පූර්ණ දාවන තත්ත්වයක. වාහනයක් එකලස් කිරීමේදී ඔබතුමාලා දේශ නිෂ්පාදකයාගෙන් යොදා ගන්න අමුද්‍රව්‍ය මොනවද? 40%ක් පමණ අපි දැනට යොදවලා තියෙනවා. ඉදිරියේදී අපි 80%ක් දක්වා ඒක දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ටයර්, දුනු, පයිප්, රේඩියේටර්, ඉලෙක්ට්‍රොනික අයිටම්, වයරින් පද්ධති සියලු දේම අපි දේශීය නිෂ්පාදකයාගෙන් තමයි අපි ලබා ගන්නෙ. ඒ විදිහට එකලස් කරන වාහනවලට ගොඩි සවි කරන්න මේ ස්ථානයේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරලා වාහන ලස්සන කරන්න මෙතනින් අපි ගිහිල්ලා බලමු. विविधाकार बॉडी अभी मित्र निष्पादने करना बाउसर स्टील कंटेनर फ्लैट बेड एल्युमिनियम बॉडी एवागे कस्टम आवश्यकता मत बॉडी निष्पादने वेनो डैशबोर्ड मड गार्ड व्हील कवर नेम प्लेट गोडाक जाति अभी मित्र निष्पादने करगानो अपे देशीय निष्पादने आगे एक तुगिरी में तथा මේ බස් රථයත් නවීන පහසුකම් වලින් සමන්විතව නිර්මාණය කරන ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය ලංකා අශෝක් ලේලන්ඩ් සහ ලංකා ලේලන්ඩ් ආයතනයේ සභාපතිතුමා වෙනවා. සභාපතිතුමා, මේ වෙනකොට ආයතනයේ කොච්චර ආර්ථික ප්‍රතිලාභයක් ලැබලා තියෙනවද? ඇත්තටම අපි මේ වෙනකොට ඇවරේජ් එකක් වශයෙන් ගත්තාම මිලියන 2.5කට කිට ප්‍රමාණයක් එක වාහනයකින් ලෝකල් වැලියු ඇඩිෂන් එකක් ගන්න. ඒ ලෝකල් වැලියු ඇඩිෂන් එක වාහන 1000කට එනකොට මිලියන 2500ක් වසරකට. ඒක සමස්ත ආර්ථිකයට කරන ලාභයක්. ලංකාවට ජාතික ආර්ථික ශක්තිමත් වන්න නම් දේශීය විවසාකය නැගී සිටින්න නම් මෙවැනි ආයතන ජලි පණ ලැබිය යුතුමයි. එහෙම වුණොත් හෙට දවසේදී ඔබත් මමත් රටට අපේක්ෂා කරන ඉලක්කයට මේ රට අරගෙන යනවා කියන එක මහ ලොකු අභියෝගයක් නෙවෙයි. මැදමුලන ඩීඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලබා සිටි විත්තිකරුවන් 6 දෙනාම නිදහස් කිරීමට ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණය අද නියෝග කළා. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 34කට ආසන්න මුදලක් ඩීඒ රාජපක්ෂ කෞතුකාගාර ඉදිකිරීම සඳහා වැය කර ඇති බවට එම සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු ප්‍රසාද් හර්ෂාන්ද සිල්වා සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික සමාජිකාවන් 5 දෙනෙකු විශේෂ මහාධිකරණයේ හමුවේ චෝදනා ලබා සිටියා. විත්තිකරුවන් පෙනුමෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල්ද සිල්වා මහතා ප්‍රකාශ කළේ නිත්‍යානුකූලව ඇති කරගත් ද්විපාර්ෂික ගිවිසුමක් මත සංස්ථාව අදාළ මුදල වැය කර ඇති අතර රුපියල් මිලියන 34කට ආසන්න
කරන්න එම සම්පූර්ණ මුදල ඩී රාජපක්ෂ අනුස්මරණ පදනම විසින් සංස්ථාවට ආපසු ගෙවා ඇති බවයි. ගිවිසුමක් මත ඇති කරගත් සිවිල් කටයුත්තක් සම්බන්ධයෙන් මෙලෙස අපරාධ නඩුවක් ගොනු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා නීතිමය පදනමක් නොමැති හේයින් විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා. ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව වෙනුවෙන් කරුණු දක්වූ නීතිඥ කපිල ලියනගම මහතා කියා සිටී මෙම ගනුදෙනු සම්බන්ධයෙන් සංස්ථාවේ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කෙරුණු බවයි. ඒ අනුව ඉදිකිරීමට අදාළ සම්පූර්ණ මුදලම අදියර දෙකකදී සංස්ථාවට ලැබී ඇති බව තහවුරු වූ බව නීතිඥවරයා කියා සිටියා. මෙහිදී පැමිණිලිකාර නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළී තමන්ට මූල්‍යමය අලාභයක් සිදු නොවේයේදයි ඉඩම් ගොඩ කිරීමෙන් සංස්ථාව ප්‍රකාශ කරන තත්වයක් හමුවේ මෙම නඩුව පවත්වාගෙන යාම අභියෝගයක් බවයි. ඒ අනුව නඩුව පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ප්‍රකාශ කළා. කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කළ අතර අධිකරණ භාරයේ තිබූ ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රද මුදාහරින ලෙස නියෝග කළා. චම්පා ජානකි රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවනු ලැබුවා. තන්තිරිමලේ මානෙල් වැව ප්‍රදේශයේ පදිංචි ලලිත් ජයවීර මහතාගේ නිවසක් තනා ගැනීමේ සිහිනය පිළිබඳව පසුගිය දිනක ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය තුලින් අපි රටටම කිව්වා. ඔහුගේ ඒ සිහිනය අද යථාර්ථයක් බවට පත්ව තිබෙනවා. මීට දින කිහිපයකට පෙර ස්වාධීන රූපවාහිනී පුවත් තුලින් ලලිත් ජයවීර මහතා හදවත උණුවන සියලු දෙනාගෙන් මෙලෙස ඉල්ලීමක් කළා. වැහිකාලට ගේ තෙමෙනවා වනාලි බහුල ගැසන ප්‍රදේශක තමයි අපි ජීවත් වෙන්නේ. මගේ එකම බලාපොරොත්තුව බබාලට හොඳට උගන්වන එක. මේ සත්කාරයට පෙරට ආවේ විලච්ඡ්‍ය සෙනෙහසේ අධ්‍යාපනික පදනමයි. ඊයේ පෙරවරු 8:17ට යෙදුණු සුබ මොහොතින් ලලිත් ජයවීර මහතාගේ අලුතින් ඉදිකිරන නිවසේ වැඩ කටයුතු මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ සෙත්පිරිත් සජ්ජායනා මැදේ මෙලෙස ආරම්භ කෙරුණා. මෙම සත්කාරයේ පිළිබඳ තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය චන්ද්‍රරතන ස්වාමින් වහන්සේ මෙලෙස අදහස් පළ කර සිටියා. ITN මාධ්‍ය ජාලයේ ප්‍රචාරය වෙච්ච ඒ දැන්වීම දැකලා විශාල පිරිසක් මේ සඳහා සහයෝගය ලබා දීමට ඉදිරිපත් වෙලා ඉන්නවා. මේ පිරිස එකතු වෙලා මේ කරන සත්කාරය තුලින් බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ මේ දරුවන් හතර දෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කිරීම තමයි ප්‍රධාන කාර්යය. මේ කටයුතු ඉතාම ඉක්මනින් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි හිත සිතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මෙම අවස්ථාවට මහා සංඝරත්නයේ ප්‍රමුඛ සෙනෙහසේ අධ්‍යාපනික පදනමේ සභාපති රංගන ශිල්පී දිමුතු චින්තක, එම පදනමේ ලේකම් සුමන තිලක නේත්‍රාංජන ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. අපි ඒ වෙනුවෙන් සකස් කළා මහවිලච්ඡ්‍ය සෙනෙහස අධ්‍යාපන පදනම කියලා ෆන්ඩ් එකක්. විලච්ඡ්‍ය පාසල් අධ්‍යාපනයේ නියැලෙන ආර්ථික අපහසුතාව තියෙන දරුවන්ට අත දෙන්න අපි හිතුවා මේ පදනම හරහා ලොකු මෙහෙවරක් කරන්න. ඒකේ මූලාරම්භය තමයි අද මේ පිටිපස්සේ ඉදිවෙන ගෙපල කපන මේ නිවස. කාමර පහක අංග සම්පූර්ණ නිවසක්. අපි හිතනවා මාස දෙක තුනක් තුල මේ නිවස හදලා මේ තකරන් හිල් වෙලා තියෙන වැහි බිඳු ඇතුළට වැක්කිරෙන මැටියෙන් තනපු නිවස අංග සම්පූර්ණ නිවසකට මේ පවුල ගෙනියනවා. කඩවත රන්මුතුකල ප්‍රදේශයේ තොග වෙළඳ නියෝජිත සමාගමක සංගවා තිබූ තිරිඟු පිටි තොගයක් සොයා ගැනීමට පාරිභෝගික සේවා අධිකාරියට අද හැකි වුණා. පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් අංශයේ මෙහෙයුම සිදු කළා. වෙළඳ නියෝජිත ආයතන පරිශ්‍රයේ නවතා තිබූ ලොරි රථයක තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1100කට වැඩි ප්‍රමාණයක් සංගවා තිබියදී සොයා ගැනුණේ තිරිඟු පිටි මිල වැඩි කිරීමට සූදානම් වන බවට පැතිරෙන ප්‍රචාරයත් සමග ගබඩා කර ඇති තිරිඟු පිටි අලෙවි නොකරන ලෙස තමන්ට උපදෙස් ලැබුණු බව එහි කළමනාකාරිනිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට ප්‍රකාශ කළා. පිටිතොගයේ පාරිභෝගික සේවා අධිකාරිය බහරයට ගැරුණු අතර නියෝජිත ආයතනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් අංශයේ ප්‍රධානි ප්‍රදීප් කලුතරාරච්චි මහතා ප්‍රකාශ කළා. කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න බැසිල් රාජපක්ෂ මහතාගේ සහාය රටට අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදු ජන ඉංජිනේරු පෙරමුණ පවසනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකදී
අපිට උතුර විතරයි යුද්ධ තිබෙද හැබැයි දැන් වෙලා තියෙන මුළු රටම වහන් වෙලා වුණ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා මේ තත්ත්වය තුන නිෂ්පාදන ආයතන අද සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා විදේශ වෙළඳ පොළ තුන බඩු යවන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 4ට වඩා ආදායමක් ආපු ටුවරිසම් ඉන්ඩස්ට්‍රිය විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා වසර දෙකක් විතර කාලයක් ඇතුළත රට ඇතුළේ විශේෂම ඩොලර් අර්බුදයක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ වෙලාවක අපි මේ බැසිල මැතිතුමාගේ පැමිණීමත් එක්ක විශ්වාස කරනවා නිවැරදි දැක්මක් තුලින් අපට පුළුවන්කම ලැබෙයි කියලා ඉතාම කෙටි කාලයක් තුල නැවත අපි ආර්ථික වශයෙන් දියුණු වන රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්න ලංකාවේ දක්ෂ නායකින්ට හැම කෙනාටම පහර ගාලා තියෙනවා මේ පහර ගහන්නේ අපේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි මේකේ ජියෝපොලිටික්ස් තියෙනවා භූදේශපාලනේ ඒ වගේම මේකේ ඉන්න අන්තවාදී කණ්ඩායම් ඉන්නවා ඒ වගේම මේකේ ඉන්න ව්‍යාපාරික මාෆියාවක් ඉන්නවා එනම් ඩීසල් මාෆියාවක් ඉන්නවා ඖෂධ මාෆියාව තියෙනවා ඒ වගේම වෙන අනිකුත් මාෆියා මේවා කැමති නැහැ දක්ෂ නායකයෝ ඉස්සරහට එනවට ලංකාවේ පක්ෂ හදපු කට්ටිය නැහැ තනියෙන් බිඳුවේ ඉඳන් දෙන්නයි කරලා තියෙන්නේ කෙනෙක් ජීවිර මහත්මයා කරලා තියෙනවා ඊළඟට මෙතුමා කරලා තියෙනවා එතුමා ඒ කාර්යභාරය අවුරුදු 3ක් ඇතුළත පක්ෂය හැදුවා විතරක් නෙමෙයි පක්ෂය රාජ්‍ය සභාව දිනාගත්තා මහමැතිවරු දිනුවා ජනාධිපතිවරු දිනුවා ඒක කරන්න අති සුවිශේෂ ශක්තියක් තියෙන්න ඕනේ බැසිල් රාජපක්ෂතුමා වගේ කෙනෙක් ඉතාම අත්‍යවශ්‍යයි රටට ඒක නිසා මම හිතනවා එතුමාගේ පැමිණීම මේ අවස්ථාවේ ඇතිවන්නේ නම් ආර්ථිකය සඳහාත් ඒ වගේම මේ රටේ ඉදිරි සංවර්ධනය සඳහාත් ජනතාවට අවශ්‍ය සේවාවන් කඩිනමින් ලබා ගැනීම සඳහා හැකියාවක් ලැබෙනවා කියලා බලාපොරොත්තු වෙනවා. ඒක නිතින් බැසිල් රාජපක්ෂ මහත්මයාගේ පැමිණීම ඉතාම වැදගත් මේ අවස්ථාවේදී ඉංජිනේරුවන්ට අවශ්‍ය ඒ දේශපාලන නායකත්වය ලබා දීලා සංවර්ධන කටයුතු සාර්ථක කරගෙන යන්න පුළුවන් වෙනවා කියලා විශ්වාස කරනවා. ඒ සමගින් අපගේ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ප්‍රවෘත්ති විකාශය අවසානයේ ඔබට එක්විය හැකි විපරම විශේෂාංගය සමගින්. සුබ රාත්‍රියක් ඔබට. ආයුබෝවන්. දැන්නම් මිනිස්සු ඉන්නේ පාන් කියා ගන්න බැරි සයිස් එකෙන්. මොකද කොරෝනාව ඒ තරමටම අපිව හතර ගාතෙන් ඇදලා දාලා. තෙලුත් වැඩි කරපු අල්ලපනල්ලේ පාන් ගෙඩියේ ගානත් රුපියල් 10කින් වැඩි කරන්න බේකරි කරන උන්දලා ලොකු සටනක් දුන්නා. හැබැයි පාන් කන අපේ වාසනාවකටද කොහෙද ආණ්ඩුව ඒ වැඩේට මොනම ඉඩක්වත් දුන්නේ නැහැ. කවුරු කොහොම මොන විදියට කිව්වත් පාන් කියන්නේ දුප්පත් මිනිහගේ කෑමක් දැන් තියෙන ગાන බැලුවම නම් දුප්පත්ම කියලා කියන්නත් බෑ අනිත් ඒවත් එක්ක බැලුවම යාන්තමින් ෂේප් කරගන්න පුළුවන් පාන් ගෙඩියේ ગાනත් හරියට ගෑනු අයගෙන් වයස අහනවා වගේ වැඩක් කිසිම තැනක හරි ગાනක් නැහැ සමහර තැන්වල 60යි තවත් තැනක 65යි සුපිරි එහෙකට ගියොත් එහෙම 100ක් 200ක් 300ටත් තියෙනවා වයි වාර්ණ විදිහට හදලා තියෙනකොට ગાනත් වයි වාර්ණයි හැබැයි ඉතින් කවුරු කවුරුත් කැමති දරපෝරණුවේ පුච්චපු පාන් කෑල්ලක් රෝස් පාන් කාලක් කන්න චූම් පාන් වාහනේ ගහලා තිනවා දරපෝරණු පාන් කියලා කරන්ට් කපලා තිනකොට කියනවා පාන් ටික පුච්ච ගන්න බැරි වුණා කියලා එතකොට තමයි අපිත් දැනගන්නේ දරපෝරණුවත් වැඩ කරන්නේ කරන්ට් එකෙන් කියලා මොන අයිසින් දැම්මත් මොන ගාන ගියත් පාන් වලට තියෙන ඉල්ලුම අඩු වෙන්නේ නැත්තේ ගොඩක් අය ආසාවට කනවට වැඩිය ඒ ගානට හාල් අරන් බත් කන්න බැරි නිසා පාන් කනවා මේකත් සුද්ධ අපිට පුරුදු කරපු දෙයක් දැන් ඉතින් ගැලවෙන්නම බෑ කොච්චර එපා කිව්වත් දොස්තරලා මොන උපදෙස් දුන්නත් උදේ ඉඳලා වැඩ කරලා අපේ කම්කරුවෝ ගොඩක් දෙනෙක් තාමත් කන්නේ පාන් කාලයි පරිප්පු පීරිසියයි ප්ලේන්ටියේ පොඟවගෙන රෝස් පාන් කාලක් කාපු අතීතයක් අපි කොයි කාටත් තියෙනවා පාන් අපේ ජීවිතයට ඒ තරමටම සමීපයි ඉතින් එහු පාන් ගෙඩිය මෙහු වෙලාවක රුපියල් 10කින් නැග්ගනවා කිව්වහම ඒක ඇඟටම දැනෙන දෙයක් බේකරි උන්දලටත් ප්‍රශ්න ඇති හැබැයි ඒගොල්ලෝ පාන් වලින් නැතත් අනිත් ඒවා වලින් හිතු විදියට හම්බ කරගන්නවා ඒක ඉතින් කමක් නැහැ ඒ උන්දලත් මාළු නැති මාළු පාන් දීලා හරි ජීවත් වෙන්න එපැයි හැබැයි දුප්පත් මිනිහගේ බඩගින්න නිවන පාන් රාත්වලට මෙහෙම කරන්න ගියොත් නම් පාන් කියාගන්න බැරුව ඉන්න මිනිස්සුන්ට බඩගින්නේ මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ ඒක නිසා ආණ්ඩුව ඊයේ ගත්ත තීරණය මේ වෙලාවේ ගොඩක් වටිනවා වැඩි කරන්න ගියක නවත්ත ගත්තා හැබැයි පුළුවන් කමක් තියෙනවා නම් දැන් තියෙන ගාණෙන් රුපියල් 10ක් අඩු කරලා දෙන්න පුළුවන් නම් ඒක කොරෝනාවෙන් හෙම්බත් වෙලා හතර ගාතෙන් වැටලා ඉන්න ගොඩක් දෙනෙක්ට පොඩි හරි සහනයක් වෙයි මොකද පාන් රාත්වලින් ජීවත් වෙන ගෙවල් අපේ රටේ තාමත් තියෙනවා අම්මා තාත්තා වාටිය කාලා දරුවන්ට ලුණු මිරිසක් පොල් සම්බෝලයක් එක්ක හරි පාන් රාත්තල කන්න දෙන ගෙවල් තවමත් මේ ශ්‍රී ලංකාවේ තියෙනවා. ඒ මිනිස්සුන්ට ලාම්පුවෙන් එළිය දෙන්න භූමි තෙල් ටික වටිනවා වගේම
බඩගින්න නිවා ගන්න පාන් රාත්තලත් නොසෑහෙන්න වටිනවා. ඒ නිසා බේකරි කරන ගුණයාපත් මහත්තුරුන්ගෙන් මේ වෙලාවේ කරන්න තියෙන ඉල්ලීම තමයි පාන් ගෙඩියට අවඩක් කරන්න එපා කියලා. ඒ කියන්නේ අඩුවට දෙන්න බැරි නිසා තියෙන ගානටවත් ඒ විදිහටම දෙන්න. බේකරියෙන් ගන්න පාන් රාත්තල රාත්තලමද කියලා අපි කවුරුත් කිරලා බලන්නේ නැහැ. පොල් ගෙඩියට වගේ මැනලා බලන ක්‍රමයක් අපිට තවමත් කියලා දීලත් නැහැ. ඒක නිසා චූන් පා මල්ලි දෙන පාන් රාත්තල හොද්දක පොඟෝගෙන කන අපි ඒකේ දිග පළල හොයන්න යන්නේ නැහැ. හැබැයි සාක්කුව අතගාලා සල්ලි ටික දෙනකොට නම් ඇඟට දැනෙනවා. ඒ නිසා මේ වෙලාවේ පාන් රාත්තලේ ගාණ වැඩි කරන එක පැත්තකින් පාප කර්මයක්. පාන් කෑල්ලක් කාලා ජීවත් වෙන අයට කරන මාරාන්තික ප්‍රහාරයක්. ඒ නිසා කාගේ කාගෙනුත් ඉල්ලන්නේ පාන් රාත්තලට දැන් තියෙන විදිහටවත් පාඩුවේ ඉන්න දෙන්න කියලයි. අදත් විපරම පිටපත සුධර්මන් රදලියගොඩගෙන්නේ.